පහර මගේ බබාගේ නම ඔනදි විමත්තා. එයාට අවුරුදු 5යි දැන්. ඇත්තට මගේ දෙමහත්තයා ගාවට ආවේ දෙසැම්බර් මාසේ. එනකොට මයි බබා ඇත්තට මං අරන් ආවේ හරහට. ඒත් දැන් වෙනකොට දැන් පොඩි කෙටි කාලයක්, මාස 5ක වගේ පොඩි කෙටි කාලයක් දැන් මයි බබා ඉඳගන්න හදනවා අල්ලගෙන යාගෙම වීරයෙන් හිටගෙන. එතකොට තව වචන එක දෙක පොඩ්ඩක් කියනවා. කලින් එහෙම ඉඳගන්න පුළුවන්. බැහැ. මයි බබාට එහෙම කලින් ඉඳගන්න බැහැ. එයා පෙරදි පෙරදි තමයි ගියේ. දැන් චුට්ටක් පස්ස තියලා එයා අත් දෙක තියලා ඉවර වෙලා ඉඳගන්න ඉරියව්වට එන්න හදනවා. පොඩි සපෝට් එකක් දුන්නාම ඉඳගන්නවා. දැන් චුට්ටක් දාන ගගා ඇවිල්ලා අත දෙන්න කිව්වහම අත දීලා එයා තනියෙන් හිටගන්නවා. තනියෙන් හිටගෙන මේ දැන් ගොඩක් දුරට අඩි මාරු කරන්න හදනවා. ඒ කියන්නේ අඩි මාරු කරලා උඩට නගින්න වගේ හදනවා. ඒ වගේ දේවල් කරනවා. කලින් එහෙම දේවල් කරා. නෑ, ඒව දේවල් කුත්ති. දැන් කොච්චර කාලයක් බේක් කරාද? මාස 5ක් වගේ පොඩි කාලයක්. කෙටි කාලෙකදී ඒ වගේ ආවා. වෙනස් කම්පියක්. ඔව්. එතකොට ඇත්තටම ඒ බෙහෙත් වලින් ගුණයක් තියෙනවා. ඒ තියෙන ඇත්තටම තියෙන නිසා තමයි මම ගොඩක් මේ කොහෙන්දද? මම ඉන්නේ මිනුවම්බට ඉන්නවා. එතකොට මගේ බබාට දැන් කියන දේ තේරෙනවා. කෑම කන්න ඉන්න, එතකොට අත දෙන්න, අපි දැන් මුණ හොදන්න යන්නේ, අපි කොණ්ඩේ පීරමු, ඒ වගේ ඕන දෙයක් කිව්වහම එයා ඒක තේරුම් ගන්න. ඉස්සර එහෙම කිසිම දෙයක් තේරුම් ගත්තේ නැහැ. ඇත්තෙන්ම මාතර පිංසිත් වෙනවා මේ කෙටි කාලෙකදී මේ බබාව මේ තත්ත්වයට ගත්ත එක ගැන. ඒකයි මම දිගටම මේ වෙදමාත්‍ය ගාවට ඇවිල්ලා බෙහෙත් ගන්න, සුව කරගන්න ඉන්න හිතෙනවා. මොකද මේ පොඩි කෙටි කාලෙකදී මට මේ වගේ ප්‍රගතියක් ආවේ. ඇත්තටම මම කියන්නේ මයි බබා ඉන්න කලින් හිටියට වඩා ගොඩාක් ගුණ මට්ටමක ඉන්නවා කියන මම සතුටින් කියනවා. ඇත්තටම මේ දෙදමහත්යට පින් සිද්ධ වෙනවා ඒ තත්ත්වෙට. මම කරන්නේ දෙදමහත්යට සියලුම දෙනාටම තෙරුවන් සරණයි. බොහොම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.